සුබ උදෑසනක් වේවා. අද අපි AutoCAD පාඩමේ ඉතුරු ටික සාකච්ඡා කරමු. අපි අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ polygon tool එක, ඒ කියන්නේ draw tool එකේ අපිට ඉතුරු වෙච්ච කරුණු කීපයක් modify tool එකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන තව තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා ඊළඟට කොහොමද අපි මේ layers පාවිච්චි කරන්න කියන එක ගැන සාකච්ඡා කරමු. ඉතින් එහෙමනම් අපි AutoCAD screen එකට යමු. අපිට සුපුරුදු පරිදි අපි අලුත් drawing එකක් විවෘත කරගන්න උත්සාහ කරනවා. අපි මේ new අපිට new drawing එකක් ගන්න පුළුවන්. එතකොට අපි හැමදාම පාවිච්චි කරේ metric. ඊළඟට අපි මේකේ units හදා ගන්න ඕනේ. units වල අපිට දශම ස්ථාන අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි දශම ස්ථාන දැනට අවශ්‍ය නැති විදිහට set කරගන්නවා. දැන් එතකොට අපි කිව්වා මුලින්ම මේ කොහොමද අපිට මේ space එකේ තියෙන ප්‍රමාණය අපි දැනගන්නේ කියලා. දැන් අපිට මෙතන තියෙනවා අපිට මේ coordinate window එක click කරාම අපිට පුළුවන් coordinates කියන්නේ අපි මේ මවුස් එක කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. දැන් උදාහරණයක් වශයෙන් මෙතන අපිට බිඳුව වෙන්න ඕනේ. මේ හරිය අපිට x අගේ ගත්තොත් 19යි, මෙතෙන් ගත්තොත් 690යි. ඒ කියන්නේ 19යි 690යි අතරේ පරතරය තමයි අපිට මේ දිග තියෙනවා 600 ගානක්. හරි. එතකොට මේක අපිට zoom in කරගත්තොත් තමයි මේට වඩා අඩු ඉඩක් එන්නේ. බලන්න දැන් මේ zoom in කරලා මවුස් එකේ ස්ක්‍රෝල් බෑක් තමයි මම පාවිච්චි කරේ එකට. එතකොට දැන් මෙතන ඉඳලා අපිට මෙතෙන් දැන් තියෙන්නේ 300 ගානක්. තවත් ඕනනම් අපිට මේක මේ පුංචි කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඉඩක අඳින ප්‍රමාණය ගන්න පුළුවන්. මෙතන 359 වුණා. මෙතන දැන් මම මවුස් එක නම් කරාම මෙතන x වල අගේ 300 ගානක්, මෙතන 308. ඒ කියන්නේ ගොඩක්ම අඩු වුණා. ඒ කියන්නේ අපි තා ටිකක් මේක විශාල කරගමු. zoom පුට් කරලා. හරි, අපි දැන් උදාහරණයක් ඇදෙත් නිකන් ඉරක් ඇඳලා බලමු කොහොමද කියලා. මේ ඉර තාමත් මේ ගොඩක් පුංචි. ඒ කියන්නේ බිඳුව ආගේ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට මේ වාගේ යනවනම් හොඳයි කියලා මට හිතෙනවා. එතකොට මේකේ දිග අපිට ගත්තොත් මේක තාම කුඩයි. ඔන්න දැන් 1. ඒ කියන්නේ අපිට zoom කරගන්න එකෙන් අපිට පුළුවන් ප්‍රමාණය හොයාගන්න. ඉතින් මේක අපිට කරන්න පුළුවන් තව විදිහක් තමයි මේ මොකක් හරි අපි දන්න එකකට අපි හිතමු දිග දන්න දිගක් අපි අඳිනවා. මෙතන ඉඳලා අපි 100ක් කියලා හිතමු. අපි මිලිමීටර් 100ක් දුරින් අපි අඳිනවා ඉඳා 100ක්. ඊට පස්සේ අපි ඇන්ගල් එක 0යි කියලා දාලා අපි ඉරක් අඳිනවා. දැන් එතකොට මේ 100 දිග අපිට පේන්නේ නැහැ. අපේ ස්ක්‍රීන් එක පිටට ගිහිල්ලා අපිට මේක දැන් 100ක දිග වගේ 100 දිගක අපිට යම් කිසි drawing එකක් අඳින්න ඕන නම් අපිට මේක කරන්න පුළුවන් එක තමයි මේ drawing limits වලින් කරන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී අපිට හොඳයි view එකට ගිහිල්ලා අපි මේකේ zoom extent කියන එක ගන්න. එතකොට මේ මේ ඉර extent ඇඳපු extent එකම, ඒ කියන්නේ මෙතන ඉඳලා මේ කෙර වලට යනකම් අපිට පේන්න ගන්නවා. අපි බලමු දැන් මෙතන කොහොමද කියලා. 100 ඉර තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ අපිට 100ක ඉර ප්‍රමාණය අපි දන්නවා. එතකොට අපිට 100 200 වගේ ඩයිමෙන්ෂන් වෙන ප්‍රමාණයක් මෙතන 400ක් විතර තියෙනවා. අපිට ඒක ගැටලුවක් නැහැ. මම මෙහෙම ගත්තේ අපිට අඳින්න දිග පළලකින් අඳින්න යම් කිසි එක පේන ප්‍රමාණයක් ඕනේ. දැන් එහෙම නැත්නම් අපිට මේක zoom හෝල් කරලා අපිට මුළු ස්ක්‍රීන් එක ඇතුළට මේක ඇතුල් කරගන්න පුළුවන්. අපි දැන් මම පළවෙනි සඳහන් කරා වගේ කොහොමද අපි මේ polygon එකක් අඳින්නේ කියන එක අපි බලමු. දැන් මේ ලයින් එක අපි තිබුණාමයි අපි තියෙද්දිම අපි polygon එකක් ගන්නවා. මෙතනදී වැදගත් දේ තමයි polygon එකක් අඳිද්දී අවශ්‍ය මේ ප්‍රමාණය සයිඩ්ස් ගන්න අපි දාන්න ඕනේ. අපිට මේ polygon එකක් හරහා අපිට rectangle එකක් අඳින්නත් පුළුවන්. මේ එතකොට
රෙක්ටැංගල් එකක් නෙවෙයි මේ කියන්නේ පැති සමාන එකක් ඒ කියන්නේ සමචතුරස්‍රයක් අපිට අඳින්න පුළුවන් අපි ඒ වුණාට අපි මේකේ මේ අවස්ථාවේදී අපි සයිඩ් ගැන වැඩි කරමු පහක් අපි පාවිච්චි කරන්න ගමු එතකොට පහක් කියලා ගත්තම අපින් අහනවා center of polygon ඒ කියන්නේ අපිට කොහේ හරි තැනක center එකක් ලකුණු කරන්න ඕනේ අපි හිතමු මෙතන කියලා center එක මේක මොකක්ද ඇඳුනේ නැහැ හැබැයි අපි අපි මෙතන පරීක්ෂා කරලා බැලුවොත් අපිට පේනවා මේ then option ඒ කියන්නේ polygon එකට option එකක් තියෙනවා inscribing circle එහෙම නැත්නම් circumscribing circle default එකේ තියෙනවා i අකුර. ඒ කියන්නේ inscribing circle කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෘත්තයක් ඇතුලේ අපි පැති පහක් තියෙන මේ පංචාශ්‍රයක් අඳින්නයි හදන්නේ. ඒක පහක් තියෙන නිසා ඒකට පංචාශ්‍රය කියන්නේ. ඒකට එහෙමනම් අපි මේක enter කළා. අපි අඳින්න ගත්තාම දැන් අපිට මෙතන වෘත්තය මොකක්ද කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි වෘත්තය පේන්නේ නැති කියන්නේ දැන් මේ වෘත්තයක් අඳිනවා නම් ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙන්නේ specify radius of circle. අර අපි කියපු circle එකේ array මොකක්ද කියලා අහනවා. අපි මේකට 50ක් දෙනවා. ඒ කියන්නේ array 50ක් වෙච්ච වෘත්තයකට inscribe වෙලා කියන්නේ ඇතුල් වෙලා ඇඳුණු පංචස්රය තමයි අපිට අඳින්න පුළුවන් උනේ. ඒක තමයි මේ inscribe කියලා කිව්වේ. දැන් මේකෙම තව අනිත් ඔප්ෂන් එක අපි ගත්තොත් අපි බලමු ඒකත් අපි ආයෙත් යමු පොලිගන් එකට අපි එන්ටර් කරාම පොලිගන් එකට යනකොට අපි ඇති කොහම ඒකත් අපි ඕකේ කරනවා ඊට පස්සේ අපි අහනවා සෙන්ටර් පොයින්ට් එක අපෙන් අහනවා අපි කියමු මේ හරිය සෙන්ටර් පොයින්ට් එකක් දීලා ඊට පස්සේ අපි සර්කම්ස්ක්‍රයිබ් කියන්නේ මෙන්න මේ එලියෙන් යන එක කියලා අහනවා අන්න එතකොට මෙතනදී දැන් අර ඉස්සරලා අපිට මේ පොයින්ට් එකට එක පින්නුවට දැන් පෙන්වන්නේ වෙන තැනකට. ඒ කියන්නේ පාදයකට. ඒකේ හේතුව මේ දැන් සර්කම්ස්ක්‍රයිබ් වෙලා. ඒ කියන්නේ වෘත්තයක එළියෙන් වෘත්තයට එළියෙන් තමයි යන්නේ. ඒ කියන්නේ අපි දැන් දෙන අරයට එළියෙන් තමයි මේක යන්නේ. ඒ කියන්නේ අපි මෙතනදි 50 කියන එක දුන්නොත් මේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් අපි අරය හැම්බෙන්නේ අවස්ථා දෙකේදීම පාවිච්චි කරේ අරය එකක් නමුත් මේ උත්තරයකදී එකක් අපි inscribe කරන්න කිව්වා අනික circumscribe කරන්න කියලා කිව්වා. අපි බලමු මේකට මේ මේකේ වෘත්තය අපිට ඇඳ ගන්න පුළුවන්ද කියලා. අපි එහෙම නැත්නම් අපි මෙහෙම කරමු. අපි උදාහරණයක් ඇතර මේ වෘත්තය ඇඳලා බලමු. අපි ඔන්න 50 වෘත්තයක් අඳිනවා. 50 මොකද්ද අපිට අඳින්නේ රේඩියස් එක. අපි 50යි කියලා දෙනවා. දැන් අපි රේඩියස් එක ගත්තොත් දැන් අපි සර්කල් එක ඇඳලා බලමු සර්කල් එකේ අපි අරය අපි මෙතන පොයින්ට් එක අරගෙන අපි අපෙන් අහන්නේ රේඩියස් ඔෆ් ද සර්කල් අපි 50 කියලා දෙමු හරි එතකොට 50 සර්කල් එක ඇඳලා අපි දන්නවා දැන් මේක අපිට සෙන්ටර් එක හොයා ගන්න පුළුවන්. අපි ඒ සෙන්ටර් එක භාවිත කරලා මේ පොලිගන් දෙක අඳිමු. අපි මෙන්න පොලිගන් එකක් ගත්තා. අපි සයිඩ් හයි කියලාම තෝරගත්තා. සෙන්ටර් ඔෆ් පොලිගන් කියන එක අපි මේ වෘත්තයේ සෙන්ටර් එක අපි පාවිච්චි කරනවා. එතකොට ඒක තෝරගත්තාම අපිට ඉන්ස්ක්‍රයිබ් කියන අවස්ථාවට ගිහිල්ලා අපි ස්පෙસિෆයි රේඩියස් ඔෆ් සර්කල් අපි මේ රේඩියස් ඔෆ් සර්කල් අපි එකත් 50යි කියලා දෙනවා. මෙන්න මේ අවස්ථාව. ඊළඟට අපි බලමු සර්කම්ස්ක්‍රයිබ් කරන්න. අපි මෙතනදී අපි පාවිච්චි කරන්නේ සර්කල් ගත්තා. ආයෙත් මේකේ සෙන්ටර් එක අපි පාවිච්චි කරා. ඊළඟට ආයෙත් 50යි කියන එක අපි ඩිෆෝල්ට් එකේ තියෙනවා එන්ටර් කරනවා. ඊට පස්සේ අපෙන් අහනවා සර්කල් එක සරි සමහර නේද දැන් ආපස්සරයක් එකමං කරන්නම් එතන සර්කල් එක අඳින්නේ මේ අපිට අවශ්‍ය පොලිගන් එක අඳින්න ඔන්න පොලිගන් එක ගත්තා හරි පහක් දුමා සෙන්ටර් ඔෆ් ද පොලිගන් හැටියට අපි මේ සර්කල් එකේ මැද පෙන්නවා හරි
ඊළඟට අපි යන්න ඕනේ circumscribe කියන ඔප්ෂන් එකට. ඒකට ගිහිල්ලා අපි ඒතනදිත් අපි සර්කල් එකේ දැන් circumscribe කරන සර්කල් එකේ array 50යි කියලා අපි දෙනවා. ඔන්න ඔන්න බලන්න වෙනස. ඉස්සල්ලා සර්කල් එකේ ගියේ මේ මේ පොලිගන් එක ගියේ මේ සර්කල් එකට ඇතුලේ. දැන් මේක ගියේ එළියේ. අන්න ඒක තමයි circumscribe කියන එකත් එකයි inscribe කරන එකේ අතරේ වෙනස. මේ දෙකම මේ දෙකම මේ සර්කල් එක ටච් වෙනවා. ඒක නිසා මේ සර්කල් එකට අරයට අපි ගත්තේ 50. ඒ කියන්නේ දැන් මෙතන ඉඳලා අපි සරලව ගත්තොත් මේ මේ ලයින් එකේ ඉඳලා එක අවස්ථාවකදී මෙතන 50යි, අනිත් අවස්ථාවේදී මෙතන ඉඳලා මෙතන 50යි. ඒ කියන්නේ ඒක තමයි අරේ හැටියට සැලකෙන අපි වෘත්තයේ අරේ තමයි අපි දත්තයක් හැටියට ඉන්නේ. නමුත් අපි අඳින්නේ පොලිගන් එකක්. මම හිතනවා ඒක කොටස පැහැදිලි ඇති කියලා. අපිට අවශ්‍ය නැති ඩ්‍රොයිං කොටස තමයි මේක. අපි ඇත්තටම මේ වෘත්තය අපිට අවශ්‍ය නැහැ. අපි ඒක මකලා ගන්න පුළුවන්. මේක මම මේක පැහැදිලි කරන්නයි ඔයගොල්ලන්ට ඒක කරේ. අපිට දැන් ඩේස් භාවිත කරනකොට අපිට පුළුවන් මේක මේ වෙනත් ලේයර් එකකින් ඒ සර්කල් එක ඇඳලා පැහැදිලි කරන්න අවශ්‍ය නම්. හරි, එතකොට අපි ඒ ඩ්‍රොයිං එක අපි මක්ලා දාමු දැනට. අපි ඒක ඉරේස් කරා. ඊළඟට අපිට අවශ්‍ය නම් දැන් මෙහෙම කරන්න පුළුවන්. දැන් මේක මේ පොලිගන් එකක් ඇඳහම වෙනස තමයි මේ මේක එක එන්ටිටි එකක්. ඒ කියන්නේ දැන් මේ ඉරියන්තම මේවා තනි තනි ඉරි මේවා එන්ටිටිස් ගණනාවක් කරන්න ඕන නම් අපිට මේකේ තියෙන ඒ කියන්නේ මේ modify tool bar එකේ තියෙන explode කියන command එක අරගෙන අපිට මේ object මෙහෙම තේරුවහම දැන් මේ අවස්ථාවේදී එකපාර ඔක්කොම තේරෙනවානේ. මේකෙත් තෝරන්න පුළුවන්, මේකෙත් තෝරන්න පුළුවන්. මෙහෙම enter කරාම මේවා දැන් එක එක වෙනවා. දැන් erase කරන්න ගියත් මේවා තනියම select වෙන්නේ. සම්පූර්ණ ඔබ්ජෙක්ට් එකම තේරෙන්නේ නැහැ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ දැන් අපි මේ වෙන පාඩමකට යමු. අපි තව අපිට මේ ටූල් බාස් දෙකේ පොඩි කීපයක් තියෙනවා. පොඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක අපි දැන්ට පැහැදිලි කරගන්න ලේසි වෙන්න අපි ඊළඟට අපි යමු මේ layers කොහොමද පාවිච්චි කරන්නේ කියලා. layers කියන එක ඇත්තටම වැදගත් දෙයක් AutoCAD පාවිච්චි කරද්දී අපිට ඒක භාවිතයෙන්ම අපි කොහොමද අවශ්‍යතාවය සහ ඒකේ බල ප්‍රයෝජන මොනවද කියලා අපි සාකච්ඡා කරමු මේ ඉස්සරහට. දැන් දැනට අපි මේක කොහොමද භාවිතා කරන්න කියන එක දැනගන්න බලමු. දැන් අපි සාමාන්‍යයෙන් මෙච්චර දවසක් ඇන්නේ මේ 0 කියන layer එකෙන්. 0 layer එක අපි දැන් මෙතන තියෙන අපිට මේ layer කියන tool bar එක මේක අපිට මෙතන නම බලා ගන්න පුළුවන් layers. layers කියන tool bar එක අපි කොකටත් මෙතන අපි භාවිතා කරත් ඔයගොල්ලන්ට භාවිතා අරගෙන නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ ඕනම තැනකට ගිහිල්ලා මේ gray area එකකට හරි නැත්නම් නැවතත් අපි පුරුදු පරිදි tool කියන tools කියන තැනට ගිහිල්ලා menu එකට ගිහිල්ලා මේ AutoCAD එකෙන් layers කියන එක ගන්න පුළුවන්. මේක මම අරගෙන තියෙනවා layers කියන එකත් layers 2 කියන එකත් අරගෙන තියෙනවා. ඒ දෙකම ගන්න. ඊට පස්සේ properties කියන එකත් මම ඔයගොල්ලන්ට ගන්න කියලා නිර්දේශ කරනවා. මොකද මේ දෙකම අපිට වැදගත්. තුනම වැදගත්. ඒ කියන්නේ දැන් මම පෙන්වුවත් ඔයගොල්ලන්ට මෙන්න මෙතන layers 2 මේක layers මේක layer 2 ඊළඟට මේක තමයි properties tool එක. එතකොට මෙතන හැම වෙලේම ඔන්න එකේ තියෙන්නේ by layer. ඒ by layer අපිට තියෙන එක අපිට වාසි මොනවා හරි දෙයක් අපි මොනවා හරි object එකක් අඳිනකොට ඒකට එන්න කියලා කියන්නේ ඒකේ ඒකට දෙන අපි qualities තියෙනවා නම් ඒක line එකට thickness එකක් දෙනවා නම් වර්ණයක් දෙනවා නම් ඕනෑම quality එකක් අපි තීන්දු කරන්නේ layer එකට දෙන එක තමයි ඒ අපි අඳින entity එකට යන්න ඕනේ කියන එක තමයි මේ by layer කියන option එකෙන් එන්නේ. ඒකේ තව pull down
ඇරෝ එකක් තියෙනවා මේ වගේ අපිට ලේයර් එක අමතක කරලා බයි ලේයර් නැතුව අපිට වෙනත් වර්ණ දෙන්න පුළුවන් වෙනත් ඩි වල වර්ගය දෙන්න පුළුවන් ඒ කියන්නේ ටයිප් ලයින් ටයිප් එක දෙන්න පුළුවන් ඒ වගේම ලයින් තික්නස් එක එහෙම නැත්නම් ලයින් වේට් එක දෙන්න පුළුවන් වෙන වෙනම අපිට ඒවා දෙන්න පුළුවන් එතකොට දැන් මේ තමයි මේකේ මේ එක එක වින්ඩෝ එකෙන් හැම එකම බයිලේ කිව්වට ඒකේ පෙන්නලා තියෙනවා මොකක්ද මෙතන මේ වර්ණය කලර් එක කලර් කන්ට්‍රෝල් මෙතන තියෙන ලයින් ටයිප් කන්ට්‍රෝල් එක මෙතන තියෙන ලයින් වේට් කන්ට්‍රෝල් එක ඉතින් ඒ ටික පැහැදිලි කරගන්න අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙතන ප්‍රොපර්ටිස් ටූල් බාර් එකත් ඊට පස්සේ ලේයර් 2 ටූල් බාර්ස් එකත් layers කියන ටූල් බාර් එක. එතකොට දැන් layers ටූල් බාර් එක අපි වෙනමම ගත්තොත් මේක අපිට මෙතන පෙන්වුම් කරනවා. මෙතන පෙන්වුම් කරනවා icons කීපයක්. මේ 0 කියන අපි මෙතන layer එක මෙතන තියෙන arrow එක. අපි එක ක්ලික් කරොත් අපිට එක layer එකයි දැනට අපි ළඟ තියෙන්නේ. ඒක නිසා ඒක විතරයි පෙන්වන්නේ අපි ලේය ගණනාවක් අරගත්තොත් අපිට ඒක පෙන්වන්න පැහැදිලිව පෙන්වනවා දැන් මෙතනදී මම තව විශේෂ දෙයක් සඳහන් කරන්න කැමතියි අපි මේ 0 කියන ලේයර් එක drawing සඳින්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ මොකද ඒකට විශේෂ qualities වගේක් තියෙනවා අපි 0 ලේයර් එක පාවිච්චි කරනවා මේ ඉදිරියේදී මේ විශේෂ qualities වගේක් ඒ ලේයර් එකට තියෙන නිසා ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි මේ default layer එකේ මේ 0 layer එක අපි ඒකේ මොනවත් ඒකේ තියෙන attributes එහෙම නැත්නම් ඒකේ තියෙන qualities අපි වෙනස් කරන්නේ නැහැ හුඟක් වෙලාවට අපි ඒක තියෙන හැටියෙම තියෙනවා ඒකට අපි line thickness දෙන්න යන්නෙත් නැහැ ඒකට අපි colors වෙනස් කරලා දෙන්න යන්නෙත් නැහැ අපි ඒක ඒ තියෙන වර්ණයෙම තියෙන්න අරින්න ඒක අපිට ඉස්සරහට වැදගත් වෙනවා. දැන් අපි මොනවා හරි දැන් අලුතෙන් දෙයක් අඳිනකොට අපි අලුත් ලේයර් එකක් ගන්නවා. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම කැමති මේ මොනවද මේකේ තියෙන icons ටික කියන්න. මෙතන තියෙන bulb එක. එකෙන් කරන්නේ ඒ අපි වැඩ කරන ලේයර් එක on කරනවද off කරනවද. ඒ කියන්නේ අපිට පේන්න සලස්සනවද, පේන්නේ නැතුව සලස්සනවද කියන එක. ඊළඟ freeze කරන්නේ. freeze කරනවා කියලා කියන්නේ අපි ඒකට තෝ කරනවා කියලා කියනවා ෆ්‍රීස් ඕ තෝ ඒ කියන්නේ හැම view port එකකදීම view port කියන අදහසත් ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ කොයි අවස්ථාවකත් ඒක අපිට පේන්නේ නැහැ එහෙම නැත්නම් ඒක ෆ්‍රීස් වෙලා ඒ කියන්නේ ඒක වෙනස් කරන්න බැහැ ඒ කියන්නේ සීතල කරලා තියෙනවා කියන එක අපි හිතුවොත් එහෙම හරි ඊළඟට මෙතනත් මේ කර දැන් අපි වැඩ කරන view port එකේදී ඒක ෆ්‍රීස් කරා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ මේ කොටුවක් ඇඳලා ආයෙත් මේ ෆ්‍රීස් කරන ලකුණ පෙන්නලා තියෙනවා ඊළඟට මෙතන තියෙන පැඩ්ලොක් එක පැඩ්ලොක් එකෙන් පැහැදිලි කරන්නේ ඒ ලේයර් එක අපිට ලොක් කරන්න පුළුවන් කියන එක ඊළඟට මෙතන කලර් එක ලේයර් එකේ ඊට පස්සේ මේ ලේයර් එකේ නම 0 කියලා තියෙන්නේ ලේයර් එකේ නම ඒ පැත්තේ ඊළඟට මෙතෙන් ආවට පස්සේ මෙතන කියනවා මේ ඔබ්ජෙක්ට් ලේයර් ද කරන්ට් කියලා ඒ කියන්නේ අපි මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් පෙන්වුවොත් මේක ක්ලික් කරලා ඒ ලේයර් එක කරන්ට් ලේයර් එක හැටියට පත් වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ අපි කටයුතු කරන්නේ මෙතන 0 ලේයර් එකනේ. ඒ වගේ අපිට මෙතන වෙනත් ලේයර්ස් තිබුණා නම් අපි මේක ක්ලික් කරලා ඒක තේරුවාම මෙතෙන් එනවා ඒ ක්ලික් කරන්න ඕනේ අපි අඳින්න අවශ්‍යයි කියලා හිතපු ලේයර් එක. ඊළඟට මෙතන තියෙනවා ලේයර් ප්‍රීවියස් ලේයර් එකට අපිට යන්න ඕන. එතෙන් යන්න පුළුවන්. ඊළඟට මෙතනින් අපිට layer status manager කියන එක අපිට ගන්න පුළුවන් layer එකේ status කොහොමද කියලා දැනගන්න layer status layer states manager ඒකෙන් අපි කියනවා saves restores and manages name layer states කියන එක අපිට මෙතනදී හම්බෙනවා එතකොට දැන් මේක අපිට මේ tool bar එක පැහැදිලි මම මේකත් පැහැදිලි කරා ඔයගොල්ලන්ට ඊළඟට මෙතන තියෙන්නේ layer 2 tool bar එක. ඒක මම අපහු නැවත පස්සේ කියලා දෙන්න නැත්නම් ඔයගලන්ට මේක පැටලෙන නිසා. දැන් අපි මෙතන ගිහිල්ලා අපි layer properties manager.
අපිට මෙතනිනුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆෝමැට් එකිනුත් තියෙනවා. අපිට layer layers මෙන්න මේ layer කියන එකට ගියාම අපිට එතන යන්න පුළුවන්. මේ layers කියන එක අපි ක්ලික් කරාම අපිට හම්බ වෙනවා මෙන්න මේ මේ තියෙන මේකෙ මෙතන තියෙනවා layer properties manager. මේකම තමයි අපිට හම්බ වෙන්නේ layer properties manager කියලා අපිට මෙතනින් ක්ලික් කරාත් අපිට හම්බ වෙනවා. මේ තියෙන layer properties manager. මේ අවස්ථෙන් දෙකේ තිබ අපිට මේ ඩයලොග් බොක්ස් එක ගන්න පුළුවන්. මේක එක එක කෙනාගේ සම්බන්ධ විදිය බලනකොට මෙතන මේ නම මෙතන තියෙනවා. සමහරවිට ඒක මේ පැත්තට ගන්න පුළුවන්. මේ උඩින් තියෙන්න පුළුවන්. ඒක මෙහෙම වෙනස් කරන්නත් පුළුවන්. දැන් අපිට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. මෙතන තියෙනවා icons කීපයක්. ඒ කියන්නේ අලුත් layer එකක් ගන්න new layer. එහෙම මෙතන තියෙනවා new layer අර මේ දැම්මහම ඒක මේ viewports වල ක්‍රෝස් කරන්න ෆ්‍රීස් කරන්න ඊළඟට මෙතන තියෙනවා ඩිලීට් කරන්න ලේයර් එක මෙතන තියෙනවා දැන් වර්තමාන ලේයර් එක හැටියට ඒක පාවිච්චි කරන්න මෙතන තියෙනවා ෆිල්ටර්ස් අපි ඒක දැනට කතා නොකරමු අපි අලුත් ලේයර්ස් කීපයක් ගන්න බලමු අලුත් ලේයර්ස් අපිට මෙතනින් ගන්න පුළුවන් මෙතෙන් නිව් ලේයර් කියලා ඒත් එක්ක අපිට ඒකේ පුළුවන් ඕන්න දැන් අපි අර ඇඳපු සර්කල් එකට අපි සර්කල් එක හරි අපි එහෙම කරමු පොලිගන් කියන එක දාමු අපි පොලිගන් කියන එක අපි මේ පොලිගන් කියන එක අඳින්න අපි ලේයර් එකක් දාගත්තා ඉතින් දැන් ලේයර් එක ඔන් ෆ්‍රීස් නැහැ ෆ්‍රීස් කරලා නැහැ ලොක් කරලා නැහැ අපිට වර්ණයක් දාමු අපි බලමු කහ පාට වර්ණය මෙතනින් තෝරගන්න පුළුවන් අපිට මේ කලර් පැලට් එකෙන් හරි ඕන තැනකින් අපිට ගන්න පුළුවන් එතකොට ඊළඟට එකට ලයින් ටයිප් එක අපි අපේ පොලිගන් එක තමයි ඩ්‍රොයිං එක ඒක නිසා අපි කන්ටිනියස් කියන ලයින් එක තෝරගමු. ලයින් වේට් එක කියන්නේ අපි ඒක හැඳින්න ඕනේ ඝනකම මොකද්ද? ලයින් වේට් එක. එතකොට මේත් අපි ඒකට 0.5 කියන ඝන තෝරා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් එහාට ට්‍රාන්ස්පරන්සි වෙනස් කරන්නෙත් නැහැ. ප්ලොට් ස්ටයිල් එකත් අපිට නෝමල් අපිට තියාගමු. ඒක ප්ලොට් ස්ටයිල් එක මෙතන දීලා නැත්නම් නෝමල් එකේ තමයි අපි ළඟ තියෙන්නේ. හරි. එතකොට එහෙම වෙනසක් අපිට ගන්න ඕන නම් මෙතනින් අපිට තෝරා ගන්න ඕන active plot style එක අරගෙන ඒක අපිට මෙතන යන්න පුළුවන්. අපි ඒක දැනට අවශ්‍යතාවයක් නැහැ. අපි මේ normal එකට යමු. ඊළඟට plot කරන්නද එපාද? ඒ කියන්නේ print කරන්නද එපාද කියන එක මෙතනින් අපිට මෙතන අර මේ කියන ලකුණ click කරොත් මේ layer එකේ ඇඳෙනවා plot වෙන්නේ නැහැ. එකට අලුත් viewport එකකදී කොහොමද ඒක හැසිරෙන්නේ කියලා දැන් මම මේ කියපු ඒ plot එක ඕනි කියන එකට තියලා ඒක ඉතුරු කරන්න. ඊළඟට මෙතන තියෙනවා description එක. දැන් අපි මේක වෙනස් වෙන වෙලාවල් තියෙනවා සමහරවිට මම ඒකත් පස්සේ කියන්නම්. දැන් පාට layer එක අපි දාගත්තා. දැන් එනමුත් වර්තමාන layer එක මේ polygon එක නෙමෙයි. දැන් වර්තමාන් අපි ඉන්නේ zero layer එක. අපි තව layer එකක් දාමු. සරලව මේ අපිට ඇඳ ගන්න ඕනේ වුණා අර සර්කල් එක. ඉතින් මේ සර්කල් කියන ලේයර් එකත් අපි දාගමු. ඒක අපි ඇඳගත් construction line එකක් හැටියට. ඒකත් අපි පේන්න තියලා අපිට ඒකේ වර්ණය අපි මෙකල පාට දාගමු. එතකොට මේක අපි print කරන්නේ නැහැ. අපි අර සර්කල් එක නිකන් අඳිද්දි ඒක නිසා අපි print කරන්න ඕන නම් මේ default එකේ මෙහෙම තියන්නත් පුළුවන්. අපි කරන්න ඕනේ කියලා හිතනවා නම් පොඩ්ඩක් හීනි ඉරක් වෙන 0.18 අපි දාමු මිලිමීටර එකෙන් 0.18. දැන් මේක අපි හිතේ නම් print කරන්න අවශ්‍ය නැහැ කියලා අපි දැනට මේක තියමු. අපිට ඕන වෙලාවක මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි array වෙනස් කරන්න දෙකක් ඇන්දා. ඒකත් අපි අපිටත් layer එකක් දාගමු වෙන මොන හරි miscellaneous හරි. එහෙම නැත්නම් construction line කියලා කියමු. නිකන් line කියලා අපි දාමු C line කියලා. C line ඒක තමයි අපි construction line කියලා දාගත්තේ. අපි ඒකත් මෙතනදී අපි වර්ණය වෙනස් කරමු. අපි ඒක රතු පාටින් දාගමු. මේ වර්ණ තෝරගත්තේ කළු පාට background එකේ පේන විදියට. දැන් අපිට අපි අඳින්නේ ඉස්සලාම circle එක. අපි polygon එක අඳින උදාහරණයේදී අපි පාවිච්චි කරේ circle එකනේ.
මේ සර්කල් එක මේක මන් කිව්වේ අවශ්‍ය නැහැ කොලිගන් එකක් අඳින්න මනකල්පිත වුණත් ඒක අඳින්න පුළුවන් නමුත් පැහැදිලි කරන්න ඕනවට මම නැවතත් ඒ උදාහරණයම ගන්නම් එතකොට අපිට මේ කොලිගන් එකක් අඳින එක නැවත වතාවක් ලේයර්ස් භාවිතා කරලා කරන්න කොහොමද කියන එක පැහැදිලි වෙනවා දැන් මේ සර්කල් කියන ලයින් එක අපිට දැන් තියෙන වර්තමානව අපි අඳින්න භාවිතා කරන layer එක කරන්න නම් අපි මේකට හරිය දමන්න ඕනේ. එතකොට මෙන්න මෙතන හොඳට පැහැදිලිව පේනවා හරි ලකුණ පැටිලා. මේක අපිට මේකේ ඕකේ කරන්න දෙයක් නැහැ කොහෙවත් මේ යට බැලුවත් ඕකේ කරන්න පෙන්නන්නේ නැහැ. ඒක නිසා අපි මේක close කරාට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක close කරාම දැන් අපි ඉන්නේ circle එක අඳින්න layer එකේ. මෙතන ඔයගලන්ට පැහැදිලි මේ layers tool bar එකේ පෙන්නන්නේ circle එක. layers tool bar එකේ circle එක circle කියන layer එක තමයි පෙන්වන්නේ. ඒක අපි දාපු නමක්. දැන් අපි circle එකක් අඳිනවා. අපි මෙතන ඉඳලා අපි 50යි කියලා අපි circle එකේ හරිය. අපි කොකට මේකේ තප්පියක් ගහගමු. අපි මේ කොහෙන් හරි ගන්න බලාගන්න. මොන කොපියක් දාගත්ත. තවත් කොපියක් ඇඳගමු. දැන් අපි පොලිගන් එකට යන්න ආපු සැරයක් පොලිගන් එක ගත්තා. හරි. පොලිගන් එක අඳින්න ඉස්සෙල්ලා අපි ලේයර් එක අපිට මාරු කරන්න ඕනේ. අපි ලේයර් එක මාරු කරන්න පුළුවන් අපිට මෙතෙන් ගිහිල්ලා අපි පොලිගන් එක තමයි මෙතන අඳින්නේ. මෙන්න මේ ලේයර් එක බලන්න කහ පාට ලේයර් එක ආවා. අපි මෙතන පාට වෙනස් කරාම මේ හැම එකම බයි ලේයර් තිබුණ නිසා ඒ ක්වොලිටිස් වලට ගියා. ඊළඟට දැන් අපි ගන්නවා පොලිගන් කියන ටූල් එක ගත්තා. ඊට පස්සේ අපි සයිඩ්ස් පහයි එක හරිය අපි එන්ට් කරා. ඊට පස්සේ අපි අහනවා සෙන්ටර් එක මොකද්ද කියලා. මේ සර්කල් එක ටච් කරාම අපිට මේ සෙන්ටර් එක පෙන්වනවා. අපි ඒක තෝරගන්නවා. තෝරගෙන අපි ඉන්ස්ක්‍රයිබ් කියන ඔප්ෂන් එකට යනවා. ඉන්ස්ක්‍රයිබ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපි රේඩියස් එක ලකුණු කරනවා. රේඩියස් එක කීයද සර්කල් ඔන්න ඉන්ස්ක්‍රයිබ් වුණා මේකට ඇතුලෙන් සර්ක මේ පොලිගන් එක ඇඳුණා අපි දැන් ඒ වගේම අනිත් ඔප්ෂන් එකට යම් නම්බර් ඔෆ් සයිඩ්ස් 5යි ඊට පස්සේ සෙන්ටර් පොයින්ට් එක මොකක්ද ආයෙත් අපි මෙතන මේ සර්කල් එක මම ගත්තා අරගෙන ඒකෙදී අපි සර්කම්ස්ක්‍රයිබ් කියන ඔප්ෂන් එක තෝරලා අපි ඒකෙදී කියනවා රේඩියස් එක 8.5යි කියලා. ඉතින් මේ දෙක වෙනස පැහැදිලිවම කරනවා. එතකොට අපි ගත්ත array ඒ කියන්නේ දැන් circle එකේ array එන්නන line එක අපි line එකත් ඇඳලා පෙන්නමු කියන්නේ. ඒක තමයි අපි කිව්වේ line කියලා. මේ line එක මෙත අපි ගත්තේ මෙතන මේක තමයි array. මෙන්න මේකනේ. අනිත් තැනට අපි ගිහිල්ලා ගත්තොත් අපි ඒකේ මෙතන ඉඳලා මේ array වැටෙන්නේ මෙතෙන් නේ. ඒ කියන්නේ මේක polygon එකට හැදෙන්නේ මෙන්න මෙතනදී. එතකොට ඒ කියන්නේ 50 දිග පෙන්වන්නේ මෙතෙන්. ඒ කියන්නේ ඒක තමයි කිව්වේ. ඉතින් මේක මනස්කල්පිතව මේ වෘත්තය අපිට අඳින්න අවශ්‍ය නැහැ. මේක ඒක නිසා අපි මේකක් ඇඳහම මෙහි මේ විදිහට ඇඳ ගන්න ඕනේ වුණොත් ඇඳ ගත්තට ඒක නිකන් ස්ටෙප් එකක් වැඩියෙන් එන එක විතරයි වෙන්නේ. තව දෙයක් මේක කියන්න ඕනේ මේක අපි දැන් print කරන්න යනවා නම් හරි අපිට මේක කඩේ අපිට මේ වෘත්තය අවශ්‍ය නැහැ මේ ඊටත් ඇත්තටම අවශ්‍ය නැහැ අපිට මේක center line එක වගේ අපිට මේ වගේ line වල quality වෙනස් කරන්න පුළුවන් අපි ඒකත් කරන්න අපිට හොඳම විදිය තමයි මේ layer එකෙන් එක වෙනස් කරන එක අපිට නැත්නම් මේ object එක තෝරලා වෙනස් කරන්න පුළුවන් මම මේක recommend කරන්නේ නැහැ අපි construction line එකට අපි දැන් මෙතන ඉන්නේ construct අපි continuous line එක භාවිතා කරන්න නැතුව අර තිතයි ඉරයි කියන එක වගේ පාවිච්චි කරමු මොන නැත්තම් කඩ ඉරත් එක පාවිච්චි කරන්න පුළුවන් එතන ඒක ගන්න නම් අපි මෙහෙම එන්න ඕනේ මේ continuous දැන් ඇවිල්ලා මේ line type එකට click කරන්න click කරාම ඊට පස්සේ අපිට එනවා dialog box එකක් select line type කියලා ඒකේ නැහැ ඒ තියෙන ඉර ඒක නිසා අපි ඊළඟ ස්ටේජ් එකට යනවා. ඒක ලෝඩ් කියන තැනට. ලෝඩ් කියන තැනට ගියාම ලෝඩ් ඔර් රීලෝඩ් ලයින් ටයිප්.
අපි line type එකක් අපිට reload කරන්න කියලා කියන අපි මේකේ මම රතු පාට එකට ගත්ත නිසා මේ තෝරනවා මම iso loan dash එකයි dot එකයි මේක තෝරලා මේක okay කියනවා හරි මේක එතකොට මෙතන load වුණාට පස්සේ අපි ඒක තෝරන්න ඕනේ අර තැනට එන්න හරි දැන් මෙතන ඔන්න ඒක AutoCAD ඒ line type එක ආවා circle එකත් අපිට ඒ වගේම වෙනස් කරන්න පුළුවන් circle එකට අපි ගමු height load කරනවා අපිට එකපාර load කරගන්න තිබුණා මේ dash කියන type එක ඊට පස්සේ අපි ඒකේ dash කියන එක අපි තෝරගන්න ඕනේ කියන්නේ මේක දැන් මෙතන බලන්න මෙතන 4W100 මෙතන 2W100 එකෙන් යාති දෙකක් මෙතනදී thickness එක සී මේකටත් ඕනනම් අපිට මේ line එකේ circle එකේ print වෙන මාර්ග අපිට වෙනස් කරන්න පුළුවන් print වෙනවා නම් print වෙන්න තමයි දාන්න තියෙන්නේ දැන් අපි බලමු මොකද උනේ කියලා අතන ඒව වෙනස් මේ තියෙන පැහැදිලිවම අපලන්ට පේනවා මේක අර දික ඉරයි ඉරයි මේක කඩ ඉරි වලින් මේක තමයි අපිට අවශ්‍ය drawing එක. ඒ කියන්නේ අපි එතනදී ඒක කරේ. දැන් අපිට මේ මේක මම අපිට ඒවා ඉස්සරලා set කරලා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇඳලා ඉවරලා set කරන්න පුළුවන්. ඊළඟට අපිට ඒ වගේම අපි දැන් මොනවා හරි මේ seal මේ මේ දැන් අපි ඉන්නේ C line කියන රත් පාට layer එකේ. ඒකේ ඉඳලා අපි හිතමු circle එකක් ඇඳොත් ඇඳා ඊට පස්සේ අපි හිතමු මේකටම අපි polygon එකකුත් ඇඳලා කියලා. අපි එක layers අපිට මාරු කරන්න අමතක වෙලා අපි මේ polygon එකකුත් අඳිනවා. අපි මේකට මේ විදිහට අපි හිතන්නකෝ. කළා. අපි එකට circumscribe තියෙන්නේ අපි 50යි කියලා මා දිමු. ආ sorry එක. මම මේකට measurement එකක් දැම්මේ නැහැ. කමන්නේ මේ වගේ පොඩි 50 මේ වගේ අපි මනම් මෙතෙන් ඇවිල්ලා මේ පෙන්නලා ඉර පෙන්නලා අපි අඳිමු එතකොට දැන් මේක මේවත් අපිට මේ විදිහට අපිට අවශ්‍ය දැන් තවත් ඉරක් අපි ඇඳලා තියෙනවානේ ඒ ඉරත් අපි මේ වගේ තැනකට අපි ඇඳලා පෙන්නනවා ඔන්න දැන් අපිට මේව මේ තියෙන මේ ලේයර්ස් වලට ගන්න ඕනේ දැන් කොහොමද ඒක කරන්නේ ඒක කරන්න පුළුවන් අපිට ඕන නම් මෙන්න මේ ටූල් බාර් එකනොත් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට තියෙන මේ ප්‍රොපර්ටීස් මේ මැච් ප්‍රොපර්ටීස් කියලා ටූල් එකක් ඒක තියෙන්නේ ස්ටෑන්ඩඩ් ටූල් බාර් එකේ මැච් ප්‍රොපර්ටීස් එක අරගත්තම අපිට පුළුවන් මේ සර්කල් එක මැච් කරන්න ඕනේ මේ සර්කල් එකටනේ එතකොට ප්‍රොපර්ටීස් තමයි මැච් වෙන්නේ නැත්නම් සයිස් එක ඒක වෙන්නේ නැහැ එතකොට අපි මේ සෝස් ඔබ්ජෙක්ට් එක තේරුවා අපිට වෙනස් කරන්න ඕනේ ඔබ්ජෙක්ට් එක තේරුවා කරලා එන්ටර් කරනවා ඊළඟට අපිට අවශ්‍යයි මේ පොලිගන් එකේ ඒ වගේම කරන්න අපි සෝස් එක කහපාට මෙතෙන්න තමයි අපිට අර පන්නේ එතකොට අර ලයින් එකේ ක්වලිටි එක ඔක්කොම ලේයර් එක වෙනස් කරපු ගමන් ඒ ලේයර් එකට ආවා ඊළඟට මෙතන නම් මේකෙමයි තියෙන්නේ ඒකත් අපිට සැකයක් තියෙනවා නම් අපිට මේක අරගෙන මේකට වෙනස් කරන්න පුළුවන් මොකද අපි ඇඳපු එකමනේ මම හිතනවා ලේයර්ස් ඇඳලා ඉවර වෙලා ලේයර්ස් දාන්නත් පුළුවන් හැබැයි ඒක ටිකක් මේ හොඳ ක්‍රමයක් නෙමෙයි මොකද ඔක්කොම ඇඳලාට පස්සේ තෝරන්න ආයෙ සැරයක් වැඩ කරන්න වෙනවා ඒක නිසා අපි මුලින්ම drawing එකක් පටන් ගන්නකොට දැන් මේ විදිහට කරන්නේ නැත්නම් අපිට අවශ්‍ය layers ප්‍රමාණය අගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අලුත් දෙයක් මොන හරි අඳින්න ඕන නම් දැන් මෙතෙන් ගිහිල්ලා අපිට ආයෙ layer එකක් අලුතෙන් introduce කරන්න පුළුවන් මෙතෙන් ආවා අලුත් layer එකක් දැම්ම තම මොන හරි අඳින්න ඒකට අපි new layer new one කියලා දාමු new layer කියලා දැම්මා ඊටත් අපි විශේෂ ඕනනම් අපිට අඳුරා ගන්න පුළුවන් වෙන පාටක් දානවා අපි නිල් පාට එනේද නැ දාම් පාට අපි දාමු දාම් පාට පෙනේවි අපි මේක දාගත්තා ඒක අඳින්න ඕනේ අපි line type එක මොකක්ද කියලා බලමු අපි ඒක line type එක load කරගන්න පුළුවන් අපිට අපි හිතමු ඒක මේ gas line එකක් කියලා වගේ gas 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 කියලා තියෙන එකක් හරි එහෙම නැත්නම් මේ වගේ එකක් අපි දාගන්න දාගෙන ඒක අපි මෙතන තෝරනවා ඕකේ කරනවා right ඊට පස්සේ ඒකට අපි මේ පෑනට thickness එකක් දෙනවා weight එකක් line weight එකක් ඊට පස්සේ current layer කරගන්නවා
current layer කරගත්තාම කරලා අපි මේක off කරනවා. ඊට පස්සේ අපි line එකක් ඇඳලා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. මේක අර gas gas කියලා ඒක ලියවිලා තියෙනවා. ඒ line එක අපි තෝරපු නිසා දැන් මේකෙන් අපිට අඳින්න පුළුවන් ඕන අර වගේම lines circles ඕන එකක් මේකෙන් ඇඳගෙන යන්න පුළුවන්. මේ විදිහට අපිට මේ circle එක මේකටම circle එකට මේ property එක ගන්න ඕන නම් අපිට පුළුවන් මෙතෙන් ගිහිල්ලා මෙහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව අවස්ථාවක් තියෙනවා මම කිව්වා. දැන් අපි ඉන්නේ current layer එකේ නම් මෙන්න මෙතන මේ හරිය තියෙන change to current layer කියන්නේ දැන් ඉන්න layer එකට මේ circle එක වෙනස් කරන්න. ඒක select කරලා මෙතෙන් එන්න පුළුවන්. ඒ අවස්ථාව දෙකම ගන්න පුළුවන්. මෙතනදී අපි properties match කරනවා මෙතනදී අපි layer එක මාරු කරනවා මේ දෙකම ඊට පස්සේ අර මම කියපු විදිහට layer එකක් lock කරන්න layer එකක් off කරන්න ඕන නම් අපි දැන් circle එක තියෙන මෙන්න මේ layer එක අපිට off කරන්න ඕන නම් මේකට ඇවිල්ලා රාම අපිට ඒක පෙනෙන්නේ නැතුව යනවා ඊළඟට අපිට පුළුවන් layer එක lock කරන්න මේ වගේ ඇවිල්ලා ක්ලික් කරාම මේක ලොක් වෙනවා. ඒකෙන් ඒකේ අදහස කියන්නේ මේක ආය අපිට මොනවද වෙනස් කරන්න බැහැ. අපි ඒකේ ලොක් එක අරිනකම්. මෙහෙම සිලෙක්ට් උනාට මොකක් කරන්න බැහැ. ඉරේස් කරන්න බැහැ. සෝරි. ඉරේස් කරන්න බැරි වෙනවා. ඊළඟට ලොක් එක අරින්න පුළුවන් අපිට මේ වගේ අපිට ගෙනල්ලා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මෙහෙම ක්ලික් කරලා මේක වෙනස් කරන්න ඕන දෙයක් කරන්න. ඊළඟට මෙතන ෆ්‍රීස් කරන ලේයර් එක ඒක අපි පස්සේ ඉගෙන ගමු. ඊළඟට මේක තියෙන ලේයර් එකක් අයිසෝලේට් කරන්න පුළුවන්. අයිසෝලේට් කරනවා කියන්නේ අපිට ඕනේ දැන් මේ වෙලාවේ කහ පාටින් තියෙන ලේයර් එක විතරක් අපිට බලන්න. මොනවද කහ පාට වෙන්න මේකෙන් ගන්න මේ ටූල් එක ගත්තම ලේයර් එක අයිසෝලේට් කරලා පෙන්වන්න පුළුවන්. අනිත් ඒවා එතකොට හැංගිලා තියෙන්නේ. ඒවා ඕෆ් වෙලා තියෙන්නේ. අන් අයිසෝලේට් කරන්න ඕන නම් මේක ක්ලික් කරාම අන්න සෙලෙක්ට් වෙනවා නැවත අනිත් ඒවා ටික එනවා. ඉතින් මම හිතනවා ඒ ටික ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඊළඟට මෙතන තියෙනවා අපිට ලේයර්ස් මැච් කරන්න පුළුවන්. නමුත් මෙතන ලේයර් එක විතරයි මැච් වෙන්නේ. ප්‍රොපර්ටිස් මැච් වෙන්නේ නැහැ. ඒක තව අවස්ථාවක්. ප්‍රොපර්ටිස් එහෙමම තියෙද්දි ලේයර් එක වෙනස් වෙනවා. හරි. එතකොට දැන් මම හිතනවා මේ පාඩම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපි අදට මේ layers සම්බන්ධයෙන් අපිට තව කතා කරන්න දැන් layers off කරන්න පුළුවන්. ඒ වගේම මම මේ දැන් previous day එකට යන්න ඕන නම් අපිට මෙතනින් පුළුවන් අපි ඉස්සෙල්ලා කර කර හිටපු තැනට එන්න. ඊළඟට අපිට මේකෙන් බලන්න පුළුවන් අපිට off වෙලාද නැද්ද කියලා. මෙහෙම off වෙලා තියෙනවනම් lock වෙලා තියෙනවනම් මෙතනින් අපිට on කරගන්න පුළුවන්. දැන් ඔක්කොම drawings ටික අපිට මෙතෙන් ආවා. දැන් තව උදාහරණයක් ගැන මේ gas කියන එක මෙහාට මේක ඒකට වෙනස් කරන්න ඕන නම් අපිට මේකෙන් මේක select කරලා කහ පාට මේකට ගියා. මේ line එක වෙනස් වුණා. ඒකේ මොනවත් නැහැ. පැහැදිලි ඉරක්කයකට එනවා. ඉතින් එමනම් අපි අදට ඒ පාඩම නතර කරමු. මේක හැම දෙනාටම මම කියන්නේ මේක ප්‍රැක්ටිස් කරන්න. ඔටෝ කැන් ප්‍රැක්ටිස් නොකර කවදාවත් ඉගෙන ගන්න බෑ. කොහොම හරි ප්‍රැක්ටිස් කරලා තමයි ඒගොල්ලන් ඉගෙන ගන්න ඕනේ වෙන්නේ. ඉතින් ඊළඟ පාඩමට එනකන් මේ ටික හොඳට පුහුණු වෙන්න. ඒ පුහුණුවෙන් පස්සේ අපි ඊළඟ දවසක නැවත හමු වෙමු.